යාට එයා දන්නවා එයා දිනන්නේ නැහැ කියලා. එහෙනම් එයාට ඕනේ දැන් මේක අවුල් කරන්න. දැන් අවුල් කරන එක තමයි එතුමායි එතුමාගේ ගෝල බාලයෝ ටික මේ ඔක්කොම කරන්නේ. යාට එයා දන්නවා එයා දිනන්නේ නැහැ කියලා. එහෙනම් යාට ඕනේ දැන් මේක අවුල් කරන්න. දැන් අවුල් කරන එක තමයි එතුමායි එතුමාගේ ගෝල බාලයෝ ටික මේ ඔක්කොම කරන්නේ. වෙන එකක් නෙමෙයි. එහෙනම් අපි කියනවා ජනාධිපතිතුමා වෙනකොට එයාගේ කාඩ් පැක් එකේ ගහන්න පුළුවන් ඔක්කොම දුරුම්පු ටික ගහලා ඉවරයි. දැන් එයාගේ කාඩ් පැක් එකේ ඉන්නේ ජෝකර්ලා විතරයි. ජෝකර්ලා ගහලා මේක හරියන්නේ නැහැ. එහෙනම් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කාඩ් පැක් එකේ තුරුම්පු නැහැ දැන්. දැන් ඒ කිං කුයින් ඒ ඔක්කොම ඉවරයි. ඉවරලා අර අන්තිම ජෝකර් දෙකක් තිබ්බා. ඒ ජෝකර් දෙන්නා තමයි යව්වේ ශ්‍රේෂ්ඨාධිකරණයට. ගිහලා ඒකත් දැන් ප්‍රතිඵලයක් නැහැ. ඒකින්ද තව මේක අවුල් කරන පරමාර්ථයට යන්න එපා ජනාධිපතිතුමා. තමුන්නාංශේ මේ රටේ විධායකයා හැටියට තමුන්නාංශගේ වගකීම තමයි මේ රටේ මැතිවරණ කොමිසම හා මේ මැතිවරණය පවත්වන්න අවශ්‍ය පසුබිම හා ඒකට අවශ්‍ය භෞතික සම්පත් ටික ලබා දෙන එක. ඒක තමයි ජනාධිපතිවරයාගේ වගකීම වෙලා තියෙන්නේ. ඒ වගකීම ඉෂ්ට කරන්නේ නැතුව එතුමා මැතිවරණ කාපු ගමන් මැතිවරණය අවුල් කරන්න නොයෙකුත් ආකාරයේ ක්‍රම සහ විදි පාවිච්චි කරනවා. අපි දැක්ක පළාත් පාලන මැතිවරණය නාම යෝජනා භාර දුන්නාට පස්සේ ජනාධිපතිතුමා ඇවිල්ලා අහනවා කොයිද ඡන්දයක් තියෙන්නේ, කවුද ඡන්ද තියන්නේ කියලා අහනවා. මේ නාම යෝජනා භාර දීලා ඉවරයි. එතුමාගේ මේ පක්ෂයද නාම යෝජනා භාර දුන්නා. ඒ ඔක්කොම ඉවරනාට පස්සේ එතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා අහනවා කොයිද ඡන්දේ, කවුද ඡන්දයක් තියන්නේ කියලා අහුවා. එහෙනම් අපිට සැකයක් තියෙනවා සමහර මේක හරියට මේ අර අත්ත නැට කෑවා වගේ කියලා කියන්නේ. අත්ත නැට කෑවම සිහිල් විකල් වෙලා ඉන්නවා, කොහෙද ඉන්නේ කියලා දන්නේත් නැහැ, තමන් කරන දේ දන්නේත් නැහැ. ජනාධිපතිතුමාත් මේ දවස්වල අත්ත නැට කාලක් දන්නේ නැහැ ඉන්නේ. ඒකයි අපි මේ කියන්නේ සිහි විකල් වෙච්ච වැඩ කරන්න එපා. සිහි විකල් වෙලා වෙච්ච වැඩ කරලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා මේ රටේ ජනතාවගේ අයිතීන් ඒ සියලු දේවල් අනතුරට ලක් කරන්න එපා. මොකද මේ රටේ ජනතාව සියලු දෙනාම බලාගෙන ඉන්නේ මැතිවරණයක් එනකම්. ඒ මැතිවරණයට ජනතාව දින ගණමින් ඉන්නේ. ඒ මැතිවරණයට මුහුණ දෙන්න සියලු දෙනාම බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒ ජනතාවගේ හිතේ තියෙන වෛරය, ඒ වේදනාව, ඒ සියලු දේවල් මැතිවරණය හරහා ඒක පිට කරන්න. මොකද අන්තිමට බැලට් පේපර් එක තමයි ජනතාවගේ අයිතිය හා ඒක තුළ තමයි ජනතාවගේ සියලු දේවල්, තමන්ගේ හිත්වල තිබෙන දේවල්, තමන්ගේ ඔළුවල තිබෙන දේවල්, ඒ සියලු දේවල් ප්‍රකාශයට පත් වෙන්නේ චන්ද්‍රපත්‍රිකාව හරහා. එතකොට ඒ චන්ද්‍රපත්‍රිකාව උදුර ගන්න හදනවා නම් වික්‍රමසිංහ රාජපක්ෂ පාලනය මං හිතනවා මේ රට භයානක තැනකට මේ තල්ලු කරන්නේ. තව තව මේ මැතිවරණය පැවතීමේ ක්‍රියාදාමයට අවුල් කරන එක හා ඒකට කුමන්ත්‍රණ යොදන එක තමයි මේ වෙලාවේ වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රධාන කාර්යභාරය වෙලා තියෙන එක පැහැදිලිව පේනවා. එහෙනම් අපි මැතිවරණ කොමිසමටත් කියනවා තමුන්නාංශලගේ ඔය මේ දැන් බලය ලැබිලා තියෙනවා. එහෙනම් මේ රටේ ජනතාව බලාගෙන ඉන්නවා. පාර්ලිමේන්තු හරහා අපි ස්වාධීන ආයතනයක් ඇටියට මැතිවරණ කොමිසමට බලය ලබා දෙන්න සියලු නීති රීති සම්මත කරලා ව්‍යවස්ථාවෙන් ඒක බලය ලබා දීලා තිබෙනවා. ඒ හින්දා දැන් මැතිවරණ කොමිසමේ වගකීම වෙන්නේ මේ මැතිවරණය පවත්වන්න ඕනේ මැතිවරණ ක්‍රියාදාමයේ පටන් ගන්න. ඒ හින්දා අපි විශ්වාස කරනවා ලබන සතිය වෙනකොට මැතිවරණ කොමිසම මේ ක්‍රියාදාමයේ පටන් ගනි ජනාධිපතිවරයාගේ හාමේ ආණ්ඩුවේ පීඩනයට එහෙම නැත්නම් ඔවුන්ගේ නොයෙකුත් ආකාරයේ කූට කුමන්ත්‍රණ වලට අසු නොවි මැතිවරණ කොමිසම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටී කියන විශ්වාසය අපි